දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 589 වැනි ටෙලිවැකිය සිංගප්පූරුව කියන රට ලීක්වාන් යූ හැදුවේ කොහොමද කියලා අප දැනගති යුතුයමයි විශේෂයෙන් සක්‍රීය පුරවැසියන් ලෙස අපට නිවැරදි අවබෝධයක් ඇතනම් අපට නිවැරදි පාලකීන් තෝරගන්න පුළුවන් හොඳේ විශේෂයෙන්ම මේ මහා මැතිවරණයේදී හොර බොරු නැති දූෂිතීන් වංචාකාරීන් නැති විශේෂයෙන් ස්ත්‍රී දූෂිකීන් නැති අලුත් දියවන්නාවක් හදා ගැනීමේ බරපතල අභියෝගයක් जनपति अनुरकुमार दिशा नायक पत्ला प्रश्न कर लुलिमु सिंगापुर सिंगापुर तिबुनट वेनकाय अपेरट तिबुने हरिये पनाह दशके सिंगापुर दुपत संवर्धने තිබුණු රටක් ස්වභාවික සම්පත් හීන පැල්පත් වලින් ගහන මඩ ගොහරුවක් හරිය ඒ කාලේ සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 400ක් 500ක් අතර ප්‍රමාණයකට තිබුණේ අවුරුදු 70කට විතර පස්සේ හරිද අද සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 80,000 පැනලා 80,000 පැනලා අදත් අපේ රටේ ඒක පුද්ගල ආදායම හරිද අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3500ක් විතර වෙන්නේ 3500යි. පේනවද සිංගප්පූරුවේ අපේ අතරයි වෙනස? ඈ එහේ ඩොලර් 80,000ක් වෙනකොට අපේ ඩොලර් 3500යි. පරතරය ඇමරිකානු ඩොලර් 76,500යි නේද? කොහොමද වෙනස? ඈ ඇත්තටම අපටත් වඩා මඩගොහරුවක්ව තිබුණු මේ රට මේසා විශාල ප්‍රගතියක් සංවර්ධනයක් අත් කරගත්තේ කොහොමද? විශේෂයෙන් විවිධ ජාතීන් හා ආගමික විවිධත්වයක් සහිත රටක් හරිද එහෙම රටක් තමයි සිංගප්පූරුව එහෙව් රටක් මෙච්චර දියුණුවක් අත් කරගත්තේ කොහොමද ඒකයි කල්පනා කරන්න ඕනේ ඒකයි සොයා බලන්න වටිනම මාතෘකාව හරිය ඇත්තටම සිංගප්පූරු විප්ලවයේ සිංගප්පූරු ප්‍රතිසංස්කරණේ පියා ලීක්වාන් යූ හරිද ඒක තමයි ඇත්ත එදා ලීක්වාන් යූ සිදු කළ ඒ මහා විප්ලවය ගැන මේ මොහොතේ දැන සිටීම මේලඹෙන මහා මැතිවරණයේ අභියස අපට ඉතා වැදගත්. සිංගප්පූරුව ගැන හරි අපූරු සම්මුඛ සාකච්ඡාවක් දුන්න කෙනෙක් ඉන්නවා. ඔහු ක්‍රිෂෝර් මබුබානි. ඔහු 1948 සිංගප්පූරුවේ උපත ලබනවා. මහාචාර්ය ක්‍රිෂෝර් සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පීඨාධිපතිවරයා. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දක්වා විවිධ ඉහළ තනතුරු දරමින් සිංගප්පූරුවට ගෞරවයක් ගෙන ආ ප්‍රවැසියෙක්. මහාචාර්ය ක්‍රිෂෝර් සිංගප්පූරුවේ ඉපදුනේ 1948 දී නේද? වයස අවුරුදු 6 දී පාසල් යන විට ඔහුගේ බර අඩුයි. ඒ කියන්නේ මන්ද පෝෂණයෙන් පෙළුණා. ආ ක්‍රිෂෝර්ගේ පවුල අය දුප්පත්. ඔහුගේ වටපිටාව අපරාධ වලින් පිරුණු පරිසරයක්. පාසලේදී බර අඩු නිසා කිරිහැන්දක් දෙකක් බොන්නත් ලැබුණලු. තුන්වන ලෝකයේ සිට පළමු ලෝකයට සිංගප්පූරුව එනවා බලාගෙන ඉන්න ඊට උර දෙන්න අවස්ථාව ලැබුණු ජීවමාන සාක්ෂියක් මහාචාර්ය ක්‍රිෂෝර්. හොඳේ මහාචාර්ය ක්‍රිෂෝර් කියනවා ලීක්වාන් යූ සිංගප්පූරුව හදපු වචන තුනක් ගැන අකුරු තුනක් ගැන ඔහු කියනවා MPH M කියන්නේ meritocracy M කියන්නේ meritocracy A කියන්නේ කුසලතාව දක්ෂතාවයේ අපංකම ලීක්වාන් යූ අංක 1ට සැලකුවේ ප්‍රථම ස්ථානයේ දුන්නේ කුසලතාවයට තුන්වන ලෝකේ බොහෝ රටවල් දියුණු වුණේ නැත්තේ විශේෂයෙන් අපේ රට කඩා වැටුනේ කුසලතාව දක්ෂතාව ඇති මිනිසුන්ට තැන දෙනවා වෙනුවට තම පවුලේ උන්දලව රජ කරවීම බව අය අමුතුවෙන් කියන්න ඕනේද නේද පහුගේ ආණ්ඩුව බලන්න වැඩි ඕනේ නැහැ හිටපු ජනාධිපති රනිල්ගේ උපදේශකින් සෙට් එක දිහා බලන්න ඒ හැම එකක්ම හිතවත්කම දේශපාලන පරාජිතයින්ව ආරක්ෂා කිරීම උන්දලට ජීවත් වීම සඳහා මාර්ගයක් සකසා දීම සඳහා තමයි ඔය අඳබා සාධක මත සිට තමයි දුව පුතා නංගී අක්කා බිරින්දෑවරු ආ උඟ දෙනෙකුට අපේ රටේ තනතුරු දීලා තියෙන්නේ හොඳේ අපේ රටේ මැති ඇමැත්තන්ලා වැඩි හරියක් තනතුරු දෙන්නේ කාටද උන්දලගේ දුවට පුතාට නංගීට අක්කට බිරින්දට නේද ආ ඒ විතරක් නෙමේ විදේශ සේවයටත් යවලා තින්නේ එහෙමයි ඒ කියන්නේ අපේ විදේශ සේවයට මේ කල ගියේ ඈ ලීක්වාන් යූගෙන් පස්සේ යගේ පුතා 2004 ඉඳලා 20-24 වෙනකන් සිංගප්පූරුවේ අගමැතිකම දරුවා හැබැයි ලී සියැන් ලොන් කියන්නේ
ගණිතඥයෙක් හොඳේ මේ පුතා හින්දා කැමැතිකම හම්බුණු මිනිසෙක් නෙමේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතය සහ පරිගණක විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමාදාරියෙක් රාජ්‍ය පරිපාලනය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධරයෙක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හරිද ඔහුට සිංගප්පූරුවේ අගමැතිකම ලැබෙන්නේ කුසලතාව නිසා හරිද කුසලතාව නිසා හරි ෂෝක් එකට දැන් ගෙදරට වෙලා ඉන්නවා කැමැත්තෙන් ඉල්ලාස් වෙලා හොඳේ දෙවෙනි කාරණේ කුමක්ද දෙවෙනි කාරණේ තමයි අර MPH කියන අකුරු තුනේ P P කියන්නේ pragmatism pragmatism තේරුම් ගන්න හොඳ උදාහරණයක් තියෙනවා මේක ලීක්වානියුත් පාවිච්චි කරලා තියෙනවා බලලා කළු උනත් සුදු උනත් මියෝ අල්ලනවා නම් ඒ ඇති කියලා හරිද අපේ භාෂාවෙත් තියෙනෝනේ බලලා මැටියෙන් උනත් කමක් නැහැ මීයන් අල්ලනවා නම් කියලා නේද හැබැයි මේ 76 වසරම අපි පත් කළේ ආ ඊට පස්සේ ඒ පත් කරන උන්දලා තමන් ගාවට අරගත්තෙත් හරිද නිකම්ම නිකම් මැටි බලල්ලු හොඳේ ඕ නිකම්ම නිකම් මැටි බලල්ලු ඒ මැටි බලල්ලු මියෝ අල්ලනවා වෙනුවට කලි හොරා කාපියක හොඳේ ඒකයි සිංගප්පූරුවේ පූසෝ ඒ රට හදද්දි කළුද සුදුද අදාළ නැති සිංගප්පූරු පූසෝ ඒ රට හදද්දි මියෝ අල්ලද්දි අපේ මැටි පූසෝ හොරා කෑවේ හොඳේ ඊළඟට මේ මහාචාර්ය ක්‍රිෂෝර් කියනවා MPH කියන අකුරු තුනේ එච් අකුර කියන්නේ honestly honestly කියලා කියන්නේ අවංක කමනේ නේද අපි පත් කරගත්තේම අවංක නැති මිනිස්සු මොනතරම් වංක හොරුන්වද අපි පත් කරගත්තේ මොනතරම් අපේ රාජ්‍ය සේවයේ වංක මිනිස්සුන්ගෙන් හරිද පිරිලද තියෙන්නේ අද ලීක්වානියු ජීවතුන් අතර නැහැ පුතා ලීසියන් ඉල්ලාසුනා නමුත් ලීක්වානියුගේ සිංගප්පූරු සිස්ටම් එක තාම දුහනුව අපූර්වට හොඳේ සිංගප්පූරුවේ හිටපු ප්‍රවාහන ඇමති එස් ඊශ්වරන් දැන් හිරේ පහුගියදා තමයි මාස 12ක සිරදඬුවමක් ලැබුණේ එක් ප්‍රධාන චෝදනාවක් තමයි ඩොලර් ලක්ෂ 3ක විතර සැරින් සැරේට විටින් විට තෑගි ලබා ගැනීම හරිද තෑගි ලබා ගැනීම ආ මෙහෙ ඉතින් තෑගි නෙවෙයිනේ කෙලින්ම ඉල්ලන්නේ කොමිස්නේ නේද නැත්තම් කෙලින්ම හොරා කනෝ හරිද අපේ උන්දලා ගත්ත කොමිස් ප්‍රමාණයට හොරා කාපු ප්‍රමාණයට අපිට අලුතින් හිරගෙවල් හදන්න වේවි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා